මොකද කියන්නේ? හෙට අපි අර වැඩේ කරමුනේ. බලමු බලමු. මොකදවට ඔච්චර ගේටෝසල මිනිහත් එක්ක කරන් තියෙන සාකච්ඡා? මට මේ මිනිහත් එක්ක තිය සාකච්ඡාවක් නෑ. අනික අද උදේ මමද රෙද්දක් කනගෙන ගිහින් මිනිහත් එක්ක සාකච්ඡා පවත්වලා තියෙන්නේ. ඇත්තටම නිකිත ඔට ලැජ්ජා වගේ දෙයක් ගෑවිලවත් නැද්ද? අරි මහන්සි වුණ සර. ප්‍රින්ටරේ වැඩෙත් හරි. දැන් ඉතින් ඔක්කොම වැඩේ හරි. මං අද ඔයගොල්ලන්ගේ මහා ගෙදර ගියා. එමක හදිසි. නෑ ඉතින් පුතණ්ඩියා කරන්න කියන දේවල් දෙමාපියෝ දැනන් ඉන්න එක කෝකටත් හොඳයිනේ. දෙමාපිය දැනගන්න තරම් දෙයක් මොකද්ද මං කරේ? නිකේත ඔබට හිතෙන්නේ දුව වෙනස් වෙලා කියලා. ඇත්තටම වහින්නේ මේ ලෝකෙ නෙවෙයි. ඔබට මේ නිසානේ මා වෙනස් වෙලා වගේ පේන ඇති. පහුගිය දවස් ටිකේ වේදංගච රුපියල් 2000යි පෙට්‍රල් වලට වේදංගච රුපියල් 4000යි අරුණාම ඉතුරු 64000 මෙතන තියෙනවා. මේ ගිලම්මල දෙන්න. ඔය මම වේදන් කරපු සල්ලි ඉක්මනට දෙන්නම්කෝ කියලා කියන්නේ. එයාට ඉන්න බෑයි කියන්නේ. ඔහෙත් එක කතා කරන්න දෙයක් නැතිලු. මං ආවේ මං ගැන කතා කරන්න නෙමෙයි. අර දර්ශනගේ පවුලේ ළමයි තව ටික දවසර මේ නවත්ත ගන්න පුළුවන් දා. ආහහහ. ඒ කියන්නේ තම්සෙට ඔමායත් එක කතා කරන්න ඕනන්නේ අනුන්ගේ සීනි කිලණ්ඩු වමනාවේ චම නේද? තම්සේ වාගේ පුතේකමයි කෙල්ලට හරියන්නේ නැහැ කියලා. මං කට කැඩෙනකම්
කී සැරයක් කීවද? කෝ ඇහුවද? නෑ. දැන් ඉතින් ආයෙත් කොල්ලෙක් හොයා ගන්නවා කියන එක ලේසි කාරණාවක් නෙවෙයි. තමුසේ හින්දා මගේ කෙල්ලගේ ජීවිතේ නිකාන් නාස්ති වුණා. කල්පට තමුසේ කියන්න එපා. අම්මගේ ජීවිතේ නාස්ති කරෙත් නෑ, ඉස්සරහටම කරන්නෙත් නෑ. අංකල තමයි මෙතන ඔමාව කුස්සියම් එක්ක කරලා තියෙන්නේ. රජිස්ට්‍රේෂන් එක ඉක්මනින් කරලා කඩේ පදිංචි දෙන්න ඕන නම් මාලිකාවේ ළමයි තව ටික දවස් හරි මම නවත්ත ගන්න කියලා මට කියන්න. දුවේ වෙනත් කසාදයක් කරගන්න හිටියොත් මගුල් කණ්ඩ වෙන්නේ අපේ මලගමට වෙන් කරගත්ත සල්ලි වලින් තමයි. ඒ හින්දා මාරියෝගේ වටිනාකම තේරුම් ගනි. එහෙම නැත්තම් වෙන්නේ මේ කුඩම්මට ආවතේව කර කර මෙහෙ ඉන්න වෙන එක තමයි. මිටියාවතට බලපෑ ගංවතුර තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ බැස ගොස් අවසන්. ජල ගැල්මෙන් පීඩාවට ලක් වූ ජන ජීවිතය යළි ගොඩනැගීමේ මෙහෙයුම් ආරක්ෂක අංශවල මූලිකත්වයෙන් අද ආරම්භ කෙරුණා. ජල ගැල්මෙන් දැඩි බලපෑම එල්ල වී තිබූ කොළඹ අවිස්සාවේල්ල ලෝලෙවල් මාර්ගයේ ප්‍රධාන නගරවල අද උදේ වන විට ජලය සම්පූර්ණයෙන්ම බැස ගොස් තිබුණා. ජනතාව තමන්ගේ නිවාස කඩසාප්පු පිවිසුම් මාර්ගවල රොන්මඩ ඉවත් කර පිරිසිදු කිරීම ආරම්භ කළා. ජලගැල්ම ලක්ව තිබූ ප්‍රධාන මාර්ග යථා තත්ත්වයට පත්ව තිබුණා. එහෙත් ඇතැම් අතුරු මාර්ග තවමත් අඩි දෙකක් පමණ ජලයෙන් යට වී ඇති අයුරු දක්නට ලැබුණා. කඩුවල ප්‍රධාන බස් නැවතුම් පොලේ රොන්මඩ ඉවත් කිරීම සිදු කළේ අද උදේ. ගංවතුර පැවති බොහෝ ප්‍රදේශ නිවාස සම්පූර්ණයෙන් ජලයෙන් යට වී තිබූ බැවින් ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් හා විනාශ වී ගොසින් කඩුවල ප්‍රදේශයේ විදුලිය මෙතෙක් විසන්දි වී තිබූ අතර අද ඒ යථා තත්ත්වයට පත් කරනු ලැබුවා. ආයෙත් උගත් තියන්නද? මෙතනද ක්‍රමෙන් අඩු වෙමින් පවතිනවා. අකයි වෙලින්න කුඩු ගත් තිබෙ මන්නේ මේ. වෙන කොළබහා ඒ අවට ප්‍රදේශ මංකලයක බේරලා තිබ්බේ. ආ. ඒවා කැලණි දෙක තුන ඇල මාර්ග. දැන් ඒක කඩේ අයිතිකාරයා උඹද? අයිතත් උඹ කේන්ති ගන්නෙ. ඒකනේ. ඒ ළමයා කියන දෙයටත් පොඩ්ඩක් ඇහුම්කන් දෙන්නකෝ. මේ 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 මේ. මට අමුතුවෙන් ඇහුම්කන් දෙන්න දෙයක් නැහැ. ඔප්පුව දෙන්නේ නැහැ. එච්චර. මං කැමති දවසක ඒක ලියලා දෙන්න. ඒක නෑ කතා කරන්න ඕනේ නෑ. අම්මේ මං බැංකුවේ ණය පියවන්න සල්ලි ඉල්ල ගත්තේ මගේ බිස්නස් පාර්ට්නර් නිකේතගෙන්. අපි දෙන්න අතර විශ්වාසිතාවුරු වෙන්න මං කිව්වා ඔප්පු යාට දෙන්නම් කියලා. මගේ ලාභ කොටහෙන් බේරන්න පුළුවන්. මේක මේ විශ්වාස ගැන ප්‍රශ්නයක්. අද දින නුවරඑළිය ප්‍රදේශයේදී රුපියල් 1000 හොර නෝට්ටු 10ක් අත්අඩංගුවට ගැනීමට මුදල් අපරාධ ඒකකය සමත් වී තිබෙනවා. මෙම හොර නෝට්ටු සමග කාන්තාවන් දෙදෙනෙකුද මුදල් අපරාධංශයේ බහරයට පත්ව තිබෙනවා. ඔවුන් දෙදෙනා නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් ලෙස හඳුනාගෙන තිබෙනවා. එම කාන්තාවන් ප්‍රකාශ කර සිටින්නේ ඔවුන් ළඟ තිබී අත්අඩංගුවටගත් හොර නෝට්ටු පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බවයි. තවද ඔවුන් හොර නෝට්ටු සහ සැබෑ නෝට්ටු හඳුනා ගැනීමට තබා නෝට්ටු වල ඇති අකුරු කියවීමටත් නොදන්නා බව ප්‍රකාශ කර සිටියා. මෙම කාන්තාවන් ළඟ තිබී අත්අඩංගුවටපත් හොර නෝට්ටු සැබෑ නෝට්ටු හා වෙන්කර හඳුනාගත නොහැකි තරමේ සූක්ෂමතාවකින් යුතුව මුද්‍රණය කර ඇති බව මුදල් අපරාධ ඒකකය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. මේ වන විට මීට සමාන මුදල් නෝට්ටු රසක් දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයකින් සොයා ගැනීමට හැකියාව ලැබී ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. අප ප්‍රවෘත්ති කණ්ඩායම මෙම ව්‍යාජ මුදල් හේතුවෙන් රැවටීමට ලක් වූ නුවරඑළිය ප්‍රදේශයේ වෙළඳුන් කිහිප දෙනෙක් අදහස් විමසීමක් සිදු කළා.
හොරනෝට්ටු ජාවාරම්කරුවන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ සහ හොරනෝට්ටු ජාවාරම්කරුවන් වැටලීමේ විශාල කාර්යභාරයකට උරදී සිටින මුදල් අපරාධාංශය ඕනෑම අවස්ථාවක මෙමදු අපරාධ පිළිබඳව ජනතාව වෙත තොරතුරු ලබා දීමේ අපේක්ෂාවෙන් පසුවනවා. මේ එම ඒකකයේ ප්‍රධානී නිසල විශ්වත් මහතා අප හමුවේ නිශ්චිත තොරතුරක් තවම අනාවරණය කරගන්න බැරි වුණා. අද දින අත්අඩංගුවටක සැකකරුවන්ගේ වැදගත් තොරතුරු රැසක් හෙළි කරගන්න පුළුවන් වෙයි. මුදල් අපරාධ ඒකකයේ ප්‍රධානී නිසල විශ්වත් මහතා වැඩිදුරටත් මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ ව්‍යාජ මුදල් නෝට්ටු අච්චු ගැසීමේ මෙම ප්‍රවණතාව බොන්දලමට ගිය නායකාරන්ට කොටු වෙනට වඩා හොඳයි. දැනට මේ පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන එම ඒකක නියෝජ්‍ය ප්‍රධානී පාලිත සංකපාල මහතා පොළොතන් මහත්තයාගේ කියා සිටියේ ඔහුගේ මූලිකත්වයේ යෙදේ කණ්ඩායම් පහක් අඛණ්ඩව පරීක්ෂණ සිදු කරන බවයි. මාරියෝ අලුතෙන් සොයා ගත්ත රුපියල් 1000 නෝට්ටුව පිටපත සිටින ජාවාරම්කාර කල්ලිය සොයා පරීක්ෂණ අඛණ්ඩව මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා. මෙම ව්‍යාජ නෝට්ටු ජාවාරම් මැඩලීම සඳහා මූලික වශයෙන් මහජනතාවගේ දැනුවත් බව සහ අවධානය විශේෂය දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ දිවයිනි පුරාක්‍රමයෙන් දිගින් දිගටම ව්‍යාජ මුදල් නෝට්ටු ව්‍යාප්තිය රට තුළ සිදුවුවහොත් එය රටේ ආර්ථිකයටද බරපතල බලපෑම් එල්ල කළ හැකි තත්ත්වයක් බවයි ආර්ථික විශේෂඥයන් පවසන්නේ. එබැවින් මෙම අපරාධ මැඩලීම සඳහා මහජනතාව මේ පිළිබඳව දැනුවත්ව සිටීම අත්‍යවශ්‍ය වනවා. තව පැද්දයක් යන්න කලින් අර ගෑනු දෙන්නගෙන් අලගිය තැන් මුලගිය තැන් සේරම අමාරවන්න ඕන. ඔව් සර්. අද නයිට් ෂිෆ්ට් එකේ ඉන්න එකම ලේඩි ඔෆිසර් නදීෂා විතරයි සර්. අපිට ඉක්මනටම කවුරු හරි හොයාගන්න වෙයි. මේ අභිපාල මේ හැම දෙයක්ම මගෙන් අහහා කරන්න ලෑස්ති වෙන්න එපා. මේ කේස් එක ඉක්මනින් ඉවරයක් කරන එක තමුන්ට තියෙන රාජකාරිය. ඒකෙදි කරන්න ඕන මොනවද කියලා තමුන් තීරණය කළා මේ වැඩේ ඉක්මනින් ඉවරයක් කරනවා. අපි පරක්කු වෙන හැම විනාඩියකම මේ හොර නෝට්ටු කොහේ අර මාර වෙනවා කියන එක අමතක කරන්න එපා. මම ගෑමට යනවා. මං එනකොට මේ වැඩේ ඉවරක් කියලා තියෙනවා. තේරුණා? ඕකේ සර්. පාලිතක ඉතින් මොකද කරන්නේ? ලොක්ක කියන කතාව ඇත්තක් තියෙනවා. මේ වැඩේ පුළුවන් තරම් ඉක්මනට ඉවරයක් කරන්න ඕන. අපි නදීෂට ගියමු ක්වෙස්චන් කරන්න කියලා. අපි දෙන්නත් පැත්තටලා යමු. එතකොට ඔය ගෑනු දෙන්න බය වෙලා කට හරි. මං ඩ්‍රයිවර් එක යන්නේ. පකු යන්නේ නැහැ කියලානේ. හරි ඉතින් කම්මැලි කමට එහෙම ගුවට මොනවද බෑනේ. මං ගිහින් එන්න. මම හිතුව දෙන්න පරක්කු වුණා. බලම දෙන්නත් එක සාංගික කැබ්බයක් කරන් යන්න. ගිලින්න.
ඇති නෑ. මාලිකා දරුවෝ අරන් ගිහින් මොනකට හොද ගන්නද? සම්බෝල කළා තමයි නැවතේ. අපි කල්ලල දාන්නවා. මේ වැඩේ හරියන්නේ නැහැ. නිවුස් එක බලපු වෙලාවෙද මගේ ඇඟේ මයිල් කෙලින් වෙලා ඉන්නේ. අපි වහුණොත් එහෙම ස්මාරින් එක අරිනවමයි බං. ඒත් ඒත් කියලා හරියන්නේ නැහැ. අපි පොලියට ගත්ත සල්ලි ගෙවන්නේ කොහොමද බං? මං කඩේ ඔබ තාත්තගෙන් හොරෙන් හරි ගන්නවා. කඩේ උගස්සියර පොලිස් ඇලි ගවන. අපරාදේ බං. අපරාදේ. ලේසියෙන්ම සල්ලි හම්බ කරගන්න තිබ්බ විදිය. නිකේද නිකේද නිවුස් බලුවද? ඇයි? ඔව්. යම් කතුල්ලා